අයිබෝවන් පැත්ත ගියත් ඇත්ත කියනට සූදානම් මදත් හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු පෞද්ගලික කිවිසුමක් නැහැ ජනපතිගෙන් ප්‍රකාශය උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කළේ මහින්ද පාලන සමයේදී බව එක්සත් ජාතික පක්ෂය කියයි. සිරිලිය මූල්‍ය වංචා චෝදනාවලට මහින්ද පාර්ශවයෙන් පිළිතුරු. විශ්වාස භංගය ගෙන ආ යුතු කාලය ගැන මල්ලතු මහනා හිමියන් පවසයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු පෞද්ගලික ගිවිසුමක් අත්සන් නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. රටට සහ ජනතාවට අවශ්‍ය පරිවර්තනය සිදු කිරීම සඳහා සංවිධාන 49ක් සමග එකඟතාවකට පැමිණි බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එක්වෙමු ජයගමු වැඩ කරමු තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන අද දඹදෙණියේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක පෞද්ගලික කිවිසුම් ගැහුවේ නැහැ. අපි පෙරමුණ හදලා පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ දින 100 වැඩපිළිවෙලට සංවිධාන 49ක් අත්සන් කෙරුවා. අපි අලුත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. පරිවර්තනයන් වලට සමහර අය කැමති නැහැ. මම කැමති නැහැ මේ UNP ශ්‍රී ලංකා ගහ ගන්න දේශපාලන ක්‍රමයකට. 1947 ඉඳලා බලයට පත් වෙන UNP ආණ්ඩු ශ්‍රී ලංකා කාර්යයගේ ගෙවල් ගිනි තියෙන එකයි. බලයට පත් වෙන ශ්‍රී ලංකා ආණ්ඩු UNP කාර්යයගේ ගෙවල් ගිනි තියෙන එකයි. අතපය කඩන එකයි රස්සාවල් වලින් එළියට දාන එකයි. මේවා වෙනස් වෙන්න ඕනේ. මේ නිඳිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. ඒවා වෙනස් වෙන්න අපි එකට වැඩ කරන්න ඕනේ කියනකොට තමයි ඔය ගල් මුල් ගහන්නේ මට. ලෝකේ පරිවර්තනයන් කරන්න ගිය හැම දේශපාලන නායකයෙකුටම බරපතල අභියෝග ඇති වුණා. මේ රටේ දේශපාලන නායකයෙක් විදිහට බලයට පත් වෙලා බණ්ඩාරනායක අගමැතිතුමා තරම් දැඩි මානසික පීඩාවට ලක් වෙච්ච කිසිම නායකයෙක් නැහැ. මේක සමාජ පරිවර්තනයන් කරන දේශපාලඥයන්ට උරුම වෙච්ච දෙයක්. හැබැයි ඒ පරිවර්තනයන්ට අවශ්‍ය නායකත්වයන දේශපාලඥයෝ ඒ වෙඩි උණ්ඩ වලටවත් බෝම්බ වලටවත් බය වෙන්නේ නැතුව ජනතාවගේ සහයෝගය අරගෙන ඒ පරිවර්තනයන් ලෝකේ සිද්ධ කරලා තියෙනවා. බණ්ඩාරනායක මහතුමා දුන්න ඒ මග පෙන්වීම සහ ඒ පරිත්‍යාගශීලීභාවය මේ රටේ නැවත අවශ්‍ය වෙලා තිබෙනවා. ඒක නිසා මේ රටේ පරිවර්තනයන් කළ යුතුමයි. රාජපක්ෂ පාලන සමයේ නවතා දැමුණු ගැමිතිරිය වැඩසටහනින් රැකියා අහිමි වූ සිරු දෙනාට යලි රැකියා ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තම අමාත්‍යංශය යටතේ ඔවුන්ට දිවිනැගුම දෙපාර්තමේන්තුව තුල පත්වීම් ලබා දීමටද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇති බවයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක් ලෙස ගැමිතිරිය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් රාජපක්ෂ පාලන සමයේදී දිවිනගුම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් ගැමිදිරිය ව්‍යාපෘතිය නවතා දැමුණා. ඉන් 400කට අසන්න පිරිසකට රැකියා අහිමි වූ අතර ඔවුන් බත්තර මුල්ලේ පිහිටි සිය විශේෂ අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යාග්‍රහයක්ද ආරම්භ කළේ තමන් යලි රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්. දින 27ක් පුරා ක්‍රියාත්මක වීම සත්‍යාග්‍රහය අදත් ක්‍රියාත්මක වුණේ මෙලෙසින්. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විශේෂ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ගැමිදිරිය රැකියා අහිමි වුවන්ට සිය රැකියා ලබා දීමට අග්‍රාමාත්‍රාණල් වික්‍රමසිංහ මහතා තීරණය කළ බවයි. සමෘද්ධි වැඩසටහනට අභියෝගයක් වෙයි කියලා හිතාගෙන අපේ රටට ලැබුණු කෝටි ප්‍රකෝටි ගණන් ආපහු හරවල යවුවා මේ ගැමිදිරිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී. ඒකට සම්පූර්ණයෙන් වග කියන්නට ඕන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජයයි. නමුත් අද දවසේ අපේ රජයේ තීන්දුව කළා තිබෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ ගැසට් කර තිබෙන මේ ගැමිදිරිය ව්‍යාපෘතියේ මෙතෙක් සේවය කරපු සියලුම දෙනාට රැකියා අවස්ථා ලබා දෙන්නට සමෘද්ධි සහ නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ අදහසක් අනුව ඒ යුතුයකම ගැමිදිරිය ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට අපි ඉෂ්ට කරනව පමණක් නෙවෙයි ඒ පත්වීම් ලබා දීලා දිවිනැගුම ශ්‍රේෂ්ඨය තුළ විශේෂයෙන්ම පක්ෂග්‍රාහී නොවන වැඩසටහන බවට ඉදිරියට ක්‍රියාත්මක කරන්න. තම පාලන කාලය තුළ ආරම්භ වූ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් නතර කිරීමේ සහ විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් පවතින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. හම්බන්තොට සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථානයේදී ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධි පූජා පින්කමකට ඊපස්වරුවේ සහභාගී වුණා. ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විහාරස්ථානයේ රැස්ව සිටි සිය පාක්ෂිකයන් නැමතුවා. අද ගමට කාපට් පාර වැටිලා තියෙනවා. විදුලිය ආවා ගමට ආර්ථිකයේ ශක්තිමත් වුණා. ඒ නිසා ගම වෙනදට වඩා දියුණුව රටේ සංවර්ධනේ එක පාරට ඇනි හිටියා. අධිවේගී මාර්ගෙ මෙහාට එන්න තිබිච්ච රේල් පාර මෙහාට එන්න තිබිච්ච අපේ තිබිච්ච ගුවන් තොටුපළ වහන්න යනවා. අපේ වරාය තියෙන එක විකුණන්න හදනවා. මේ විදිහට මේවා විනාශ කිරීමේ කුමන්ත්‍රණ නිකුත් මේ රට තුල තියෙනවා. මේකේ කෙනෙකුගේ හදවතේ තියෙන හැඟීම් අයින් කරන්න හැක්ද? ඒක අමතක කරවන්න හැක්ද? මේක කවුද ගෙනාවේ කියලා? අපි බලාපොරොත්තු වෙන්නේ ඕනෑම නායකයෙකුගෙන් පාලකයෙකුගෙන් වෛරය ක්‍රෝධය ඉරිෂ්‍යාව නැතුව තමන්ගේ සේවය සියලු ජනතා කොටස් වලටම එක හා සමානව කරන්න. අපි වෛරයෙන් යමක් කරනවා නම් ඒ තුලින් ඇති වෙන්නේ ජනතාවට පීඩනයක්. උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කිරීමට පියවර ගත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමිතී බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ මහලකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමින්. පසුගිය සිකුරාදා මාතර පැවති ජනරාලියට නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ උතුරේ හමුදා කඳුරු 59ක් ඉවත් කර ත්‍රස්තවාදීන්ට යලි හිස එසවීමට ආණ්ඩුව අවකාශ ලබා දී ඇති බවයි. හිටපු ජනාධිපතිවරයාගේ එම නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම් මහතා විසින්. උතුරේ හමුදා කඳවුරු 159න් 59ක් ඉවත් කරගන්නා පසුබිමක රුදුරු ත්‍රස්තවාදීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවේම පාර්ශවකරුවන් යෝජනා කරන පසුබිමක රටම ගිනි ජාලාවක් බවට පත් කළ නැවත බෙදුම්වාදී න්‍යාය පත්‍රය අතට ගෙන ඇති මොහොතක ජාත්‍යන්තර හමුවේ ශ්‍රී ලංකාවේ කොඳු නාරටිය කඩා වැටෙමින් සිටින මොහොතක මව්බිමේ සියලු දේශීය ප්‍රේමීන්ගේ හදවත් ප්‍රකම්පණය වීම අරුමයක් නොවේ. මේ කොඳු රහිත ආණ්ඩුවේ විදේශ ඇමතිවරයාගේ නිවස අසලටම පැමිණ එම යෝධ සටන ආරම්භ වීමට යෝජනා කිරීම පිළිබඳව නිදහස් ජාතික ගෞරවය ඔබ සියලු දෙනාටම හිමි විය යුතුය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වත්මන් ජනාධිපතිවරයා අග්‍රමාත්‍යවරයා හෝ ආණ්ඩුව උතුරේ කිසිදු කඳවුරක් ඉවත් කරනු මැති බවයි. එලෙස කඳවුරු ඉවත් කිරීමක් සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බවද එම නිවේදනයේ දැක්වෙනවා. වත්මන් ආණ්ඩුව ඉඩම් අක්කර දහසක් නිදහස් කළේ යුද හමුදාවේ එකඟතාව මත බව කබීර් හෂිම් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමගින් පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව සමයේදී යුද හමුදාව අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 11,000න් 5,000ක්ම නිදහස් කර ඇති බවයි. ඒ හේතුවෙන් තම දූෂණ සහ වංචා වසා ගැනීමට හිටපු ජනාධිපතිවරයා යලි කොටි මන්තරේ ජප කරන බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතාද උරුබක ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පසුගිය සිකුරාදා මාතර පැවති ජනරලිය පිළිබඳව අදහස් පළ කළා. තමන්ට හොරකම් කරන්නට අවස්ථාවක් නැති වෙච්ච සම්පත් සූරා කර ගන්නට අවස්ථාවක් නැති වෙච්ච නැවත වතාවක් එකතු වෙලා අපි දැක්කා ඒ හොරු රංචුවම මාතරට ආවා. පාර්ලිමේන්තුවේ 75ක් එනවායි කිව්වා. මට ආරංචි නැග ඔන්න 50ක් විතර ඇවිල්ලා ඉන්නේ. මොනවා හරි හොරකමක්, මරකමක්, ජඩකමක් කරපු මන්ත්‍රීවරු තමයි ඔක්කොම ඔය රොත්තට ආවේ. අනිත් පැත්තෙන් පස්සේ බලනකොට අර මම නම් කියන්නේ මැද මුලනේ මුත්තයි කියලා. මොකද ඔය කොන්නේ ඩයිනකරුවොත් මටත් වඩා සුදුයි. ඇවිල්ලා අර මාතර කොටි පවුර උඩට නැගලා අතවනලක් තියෙනවා. ඉතින් මම ඒක දැක්කම නම් හරියට සන්තෝෂ වුණා. මොකද හාලෙකට පස්සේ මැදපුනේ මුත්ත අපේ මාතර පස් පෑගුවා. ඇයි මේ අවුරුදු 10ක් තිස්සේ උඩින් ගියේ? අපි දකින්නේ අර රෙද්දෙන් වහපු ජනාධිපතිතුමාගේ ට්‍රක් එක විතරයි මාතර හරහා යනවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අපිට ඒ මුත්තව මාතරටම ගෙන්න ගන්න පුළුවන් වුණා. සිරිලිය සවියේ සංවිධානයට අයත් ප්‍රාඩෝරතය සහ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලිපි ශීර්ෂය යටතේ අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහන් වෙලවිට මහතාගේ අත්සනින් යුත් මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ චෝදනාවට ලක්වන ප්‍රාඩෝ රථය 2004 වසරේ සුනාමි ව්‍යසන සමයේ මෙරටට ගෙන්වූ එකක් බවයි. ආපදා මෙහෙයුම් සඳහා ක්ෂණිකව අවශ්‍ය වීම හේතුවෙන් අදාළ ප්‍රාඩෝ රථ මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර රතු අංක තහඩු සහිතව මුදාහැර ඇති අතර වසර ගණනාවකට පසුව ඒවා ලෝක ආහාර සංවිධානය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මුදාහැර ඇති බව එම නිවේදනයේ සඳහන්. ලියාපදිංචිය සඳහා අධික තීරුපද්දක් පැනවූ නිසා වසර 3ක කාලයක් අදාළ ප්‍රාඩෝ රථය සහ තවත් ජිප් රථ දෙකක් වීරකැටි ඉඩමක ගාල් කර තිබූ අතර අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ එම නිසා ඒවා ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් නොවන වාහන බවයි. සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කළ චෝදනාවකටද මෙම නිවේදනය මගින් පිළිතුරු දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිරිලිය සවියේ මුදල් පෞද්ගලික ගිණුමකට හරවාගෙන ඉන් නිවසක් මිලදීගත් බවට එහිදී හිටපු ජනාධිපතිනිය චෝදනා කර තිබුණා. කෙසේ වෙතත් අදාළ දේපළ මිලදී ගැනීමට රුපියල් මිලියන 35ක ණයක් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බෑනවන ව්‍යාපාරික දිලිෂාන් වික්‍රමසිංහ ලබා දුන් බව අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා. ඒ පවුලේ ණයක් ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නිලවත්කම් ලේඛනය මෙන්ම ආදායම් බදු වාර්තාවලද සඳහන් වන අතර අදාළ දේපළ මිලදී ගැනීමට සිරිලිය සවියේ මුදල් භාවිත කර නොමැති බවද රොහන් වෙලවිට මහතා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරනවා. අගමැතිවරයාට එරෙහි විශ්වාස බංක යෝජනාවට පෙර 20 වන සංශෝධනය සම්මත කර පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බව මළවතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පෙරවරුවේ උන්වහන්සේ බැහැදුරු අවස්ථාවේදී මළවතු මහනාහිමියන් මේ අදහස් පළ කළා. අද පෙරවරුවේ මල්වතු මහවිහාරයේදී ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා මළවතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදකීමෙන් අනතුරුව වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳවද සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ ඉතින් හැමදාම දැන් ආරෝ මේක සුළුතර ආන්වක් කියලා දෙන්නේ විශ්වාස බංගකෙන හැට තරම් කිසිම පදරමක් නැහැ නේද? නැති වෙනේ කරේ මේ විනාශ කරනන්නේ. ඒක නේද? ඒක සම්මත කරගෙන ආණ්ඩුව විසිරුවත් මේකයි තියෙන්නේ. ආණ්ඩුව විසිරුවා ඊට පස්සේ විශ්වාස බංගක මේක තමයි. අනේ ආණ්ඩුව වල වාස තුනක් අත්ද විශ්වාස බංගයක් කියන්නේ. ඒක නෑ තෝෂීම මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ ඉස්සෙල්ලාම කිව්වේ රණල් වික්‍රමසිංහ අගමැතිතුමා. 2002 එතුමා අගමැති කාලේ එතුමා තමයි දිනේෂ් කුමාර මහත්තයා පත් කෙරුවේ මේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන්න. ඒකේ අවුරුදු 10ක් තිබ්බා. ඉතින් ආණ්ඩුව තුනෙන් දෙකේ බලයකුත් තිබ්බා. ඒ අය වෙනස් කරලා තියෙන ක්‍රම නෙමෙයි. ඒ අය කිසිම ක්‍රමයක් ගැන මේ හිතුවේ නැහැ. අනිත් ඒ වගේ ක්‍රමයක් ගන්න නිසා කොහොම සතුටු කරන්න කරන්න නැකතත් ඒ කියන්නේ මේ ක්‍රම හොඳ දෙයක් ගේන්න බෑ නෙමෙයි ඉඩ දෙන්නේ. මේයන් කැමති අ පාලන ක්‍රමෙට. පොරු ටිකද? කොමෙන්ට් එකට ඒක තියලා වැඩ කරන එකයි මේ කියන දවස. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට විදුහල්පතිවරයෙක් ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුමේ තිබුණේ මොනවද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කටවටකර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරු පත් කරන්න බෑ මීට පස්සේ. එහෙම ජනවරමක් නැහැ. ඡන්දකට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් වැඩි පංගුවේ ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව තමයි අගමැති පත් කරගන්න ඕන කම තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරු පත් කිරීමේ ක්‍රීඩාව කරන්න බෑ. අපිට ඕනේ නැහැ අගමැති ලේබලේ. අපි ලේබලේ අලවන්නම්. මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දෙන්න ඒ ඇති. බුලත් කොළයයි නොදුන්නොත් එතුමා ඉල්ලන්නේ කෙහෙල් කොළෙන්ද නිශාන්ත මුතුෙට්ටි ගමත් අන්නේ කොළෙන් ඉල්ලනවා. එතුමා ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්දානේ ඒකට විරුද්ධව ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් කැන්දකොලේ කියලා. සමහර පක්ෂ තියෙනවා තනියෙන් ඉල්ලුවොත් ප්‍රාදේශ සභාවකවත් පත් වෙන්න බෑ. ඒගොල්ලෝ හදනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන්න ඕන හැටි අපිට කියලා දෙන්න. කැපුවත් නිල් කියන සමුන්නාන්සලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. අත ලකුණ අල්ල ගන්න ඇති, පක්ෂේ නමක් ගන්න ඇති. හැබැයි මේ ජනතාවගේ සිත්ස බඳිනා ගන්න සිරිසේන මහත්තයාට ඉඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාක්ෂිකයන්ට මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගැන වැරදි චිත්‍රයක් මවාපාලා. එතුමා පක්ෂෙන් අයින්
කරන්න දැන් යෝජනා සම්මත කරනවා මේවා පිටිපස්සේ ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාක්ෂිකයන් වලපල්ලට ගෙන්නන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා විදුහල්පති තුමේ කියලා එවලා තිබුණා මට ඊට වඩා වෙනස් ආකාරය එතුමා මට ලියලා එවලා තිබුණා හඳ නැති රැයක් මට දකින්න පුළුවන් තරු නැති අහස මට බලන්න පුළුවන් හිරු නැති දවාලකුත් මට දකින්න පුළුවන් හැබැයි මහින්ද රාජපක්ෂ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මට දකින්න බෑ කියලා සමයි එතුමා කියනවා අපි මොනාරි කිව්වනම් කියනවා අපි මේ පක්ෂ ભેද කරන්නට කුමන්ත්‍රණ කරනවා කියලා. ඒ නිසා අපි ඒව අත ගහන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා මේ රට ප්‍රතික්ෂේප කරපු චරිතය. අවලංගු කාසියක්. කවුරු හරි හිතනවා නම් ඉතින් එයාව ආපහු අගමැති අපේක්ෂා කරන්න ඕනේ කියලා අපි සතුටු වෙනවා. එතකොට අපිට තවත් හොඳයි පක්ෂයක් හැටියට. අපේ ඡන්ද ව්‍යාපාරයට ඒක ලොකු හයියක්. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගයේ අද හાર્ට් ටොක් විශේෂාංගෙන් ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද මහතාගෙන් ඔබ 2004 ඉඳලා මේ දක්වා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා නේද ඔව් ජනාධිපතිතුමා මේ බලයට ආවට පස්සේ නිදහස් පක්ෂේ ජාතික සංවිධායක ධුරය ලැබුණා ජාතික සංවිධායක ධුරය ලැබුණේ අවසාන ජනාධිපතිමත්වරණයෙන් පස්සේ ජනවාරි මාසෙන් පස්සේ ඔය තනතුරු දෙකම පිරිසක් මේ ගලවන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා සූදානමක් නැන්ද කියලා මම දන්නේ නැහැ ඔය එහෙම සූදානම් වෙන හැමෝටම වඩා අපි තාම අවංකව පක්ෂ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා සන්දානේ මේ මහලේකම් ධුරය ගන්නේ SP දිසානායක මහත්මයාත් සූදානම් වෙලා ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා මම දන්නේ එහි සත්‍ය අසත්‍යතාවේ බහුතර සමාජිකත්වයේ කැමති නම් එහෙම ගන්න කිසිම බාධාවක් නැහැ ඔබ හිටපු ජනාධිපතිවරයාට හිතවත් නිසා නේද මේ කැපිලි හැම එකක්ම තියෙන්නේ සමහර වෙලාවට විවිධ මත විවිධ කේලම් කියන පුද්ගලයෝත් ඉන්න මම එහෙම කියන්නේ නැහැ අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනකොට තව කෙනෙකුට ඒක වෙනත් ව්‍යාකාරයකට විග්‍රහ කරගන්න පුළුවන් ඇත්තටම මන්ත්‍රීතුමා අර මේ කැලෑපත්‍ර ගැන දැනගෙන හිටියම නැද්ද නෑ මම දැනගෙන හිටියා පොතක් මුද්‍රණය කළා තැපැල් කළා තිබුණා කියලා මට ඒකේ අන්තර්ගතය පිළිබඳව මට කියවන්න වෙලාවක් තිබුණේ නැහැ දැන් ඇයි ඔබ එතනදී කිව්වේ නැත්තේ කෙලින්ම මේ පොත ලිව්වේ SP දිසානායක මහත්මයා කියලා ඔබ කිව්වේ එතනදී පක්ෂයේ ඉඳලා පක්ෂෙන් ගිහිල්ලා ආයෙත් පක්ෂයට ආපු කෙනෙක් තමයි මේ පොත ලිව්වේ කියලා නිශ්චිත වශයෙන් යමක් දන්නේ නැතුව අපිට කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ SP දිසානායක මහත්මයා කියන්නේ මේ සුසිල්ට කොන්දක් නෑ කෙලින්ම කියන්න තිබ්බා මේ පොත ලිව්වේ SP දිසානායක ඒක කොන්ද නැති කතාවක් නෙවෙයි ඒක අපේ තියෙන හැදියාව ඒ වගේම වෘත්තියේ ස්වභාවය අපේ පාක්ෂිකන තීන්දුව කරන්නේ කොන්ද තියෙන්නේ කාටද කොන්ද නැත්තේ කාටද කියලා විශ්වාස බංකේට අගමැතිතුමාගේ ඒකට ඔබතුම තත්සන් කළා තියෙනවා ඔව් පහුගිය දවසක තිබ්බ නිදහස් සන්ධාන മന്ത്രി හමුවේදී ජනාධිපතිතුමා කිව්වද අගමැතිවරයාට එරෙහිව ඔය ගෙනල්ලා තියෙන විශ්වාස බංගේ Taman ගේන් ඉඩ දෙන්නේ නැහැ කියලා කිසිම වචනයක් සඳහන් කළේ නැහැ ඒ සම්බන්ධයෙන් විශ්වාස බංගෙන් හේතු තියෙනවා ඕනෙම කෙනෙකුට පුළුවන් අද රට පාලනය කරන්න ඇයි රජයේ පාලනය මේ ආණ්ඩුවට බාර දෙනකොට ඩොලර් බිලියන 9 ඉක්මවලා තිබුණා සංචිත ප්‍රමාණය. දුම්රිය යාපනයට ගෙනිච්ච කවුද? මේ අයද? දින 100ෙන් කරපු වැඩ පල් බොරු කීයක් ඕකේ තියෙනවද? හැබැයි ඒකට පින්නේ මොකද්ද? හොරගම් කළා. අද හොරගම් කරන්නේ නැහැ කිව්ව වැඩක් නැහැ. ඇයි මේ ඔබේ නායකයට උඹ බයින්නේ? කවුද අපේ නායකය? ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා විධායකය. ආණ්ඩුව කරගෙන යන්නේ අගමැති ප්‍රමුඛ ඇමතිවරණය. ඉතින් ආණ්ඩුව පත් කළේ ජනාධිපතිතුමානේ. ඔව් දැන් ආණ්ඩුව පත් කරේ ජනාධිපතිතුමා ආගමතිතුමාගේ නිර්දේශයන්. නමුත් අපිට තියෙන විපක්ෂයේත් අපේ කාර්යභාරය තමයි රටට මේ සියල්ලම සිදුවෙන දේ පිළිබඳව විවේචන ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි. දැන් නිදහස් සන්ධානයේ මහලේකම් ඔබනේ අපිට කියන්න හිටපු ජනාධිපතිතුමාට සන්ධානයෙන් මීළඟ ඡන්දෙට නාම යෝජනා දෙනවද නැද්ද? ඒ ප්‍රශ්නේ මතුවෙලා වෙලාවෙදී සන්ධානය තීන්දු කරනවා. ඩිලාන් පෙරේරා හිටපු ඇමතිතුමා කියන කාරණාවත් තමයි හිටපු ජනාධිපතිතුමා බුලත් කොලෙන් ඡන්දෙට එනවා කියලා. මොකද අපි දන්නවා හිටපු ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක පක්ෂය හැර යන ගිය කෙනෙකුත් නෙවෙයි පක්ෂය හැර යන සූදානමකුත් නෑ. එතුමා දේශපාලනට එළඹෙනවා නම් අවතීර්ණ වෙනවා නම් නැවත ඒ සන්ධානය තුලින් කියන එක තමයි ඒ නිශ්චය කළ තියෙන්නේ. ඔබ නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විදිහට කැමතිද ඔහු නැවත දේශපාලනට එනවට? ඔව් අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමා කියලා තිබ්බා මේ හිටපු ජනාධිපතිතුමා ආවොත් නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. එතුමා මුලින්ම සඳහන් කළේ අගමැති අපේක්ෂක කියන කාරණේ නෙවෙයි ඒක කල් වැඩි එහෙම නැතුව ඕනෑම තැනකින් පක්ෂයත් එක්ක එසේ කටයුතු කිරීමේ ගැටලුවක් නැහැ කියන කාරණා. හැබැයි අවසාන සාකච්ඡාව තමයි කිව්වේ එසේ කිරීමෙන් දැම්මතු වී තිබෙන තත්ත්වය තුළ විවිධ ප්‍රශ්න මතුවිය හැකියි කියන කාරණා. මේ නිදහස් සන්ධානය ගැන තීරණ ගැනීමේ බලය තියෙන කාටද? නිදහස් සන්ධානය ගැන තීරණ කිරීමේ පූර්ණ බලය තින් නිදහස් සන්ධානයේ විධායක ස්වභාවය. නිදහස් සන්ධානයේ සභාව ජනාධිපතිතුමානේ ඔහුට තනි තීරණ ගන්න පුළුවන්ද? බෑ. ශ්‍රී ලංකා දස්පක්ෂ ව්‍යවස්ථා වල වෙනස් සංධානි ව්‍යවස්ථාවක්.
ඒ කියන්නේ දැන් හිටපු ජනාධිපතිවරයාට නාම යෝජන දෙන්න එපා කියලා ජනාධිපතිතුමා කිව්වත් ඒ ඉල්ලීම ඉවත දාන්න පුළුවන් විදාගේ සභාවට නෛතිකව පුළුවන් නමුත් සාමාන්‍යයෙන් සදාචාරාත්මකව එහෙම වෙන්නේ නැහැ හැබැයි වාසුදේව හිටපු ඇමතිතුමා කියන කාරණාවත් තමයි හිටපු ජනාධිපතිතුමා නාම යෝජන දෙන එකට අකමැති වුණත් අපිට ඉන්න සුසිල් ප්‍රේමජයන්ත මහලේකම්වරයා ඉතින් මම අසංගන නාම යෝජනා පත්‍රයට නමුත් නාම යෝජනා දීම සම්බන්ධයෙන් සංධානයේ විදාගේ සභාව හැටියට සංධානයේ හැටියට අපි තීන්දුව ගන්නවා දැන් ජනාධිපතිවරයා කියනවා හිටපු ජනාධිපතිතුමාට නාම යෝජනා දෙන්න එපා කියලා විධායක සභාවේ බහුතරයක් කියනවා නිදහස් සන්දානේ නැහැ නාම යෝජනා දෙන්න ඕනේ කියලා. එතකොට ඔබ ගන්න මොන පැත්තද? ඒක සංකල්පම වශයෙන් එන ප්‍රශ්නයක්. ඒ සංකල්පමේ උත්තරයක් දෙන්න බෑ අපි උත්තර දෙනවා නම්. ඒක ඊට වඩා ඍජු උත්තරයක් දෙන්න ඕනේ. එහෙම උත්තරයක් දෙන්න වෙන්නේ ඔබට අවස්ථාවක් ඉදිරියේදී ලැබෙවි. ওই විදිහටම මගෙන් ප්‍රශ්න කරන්න. ඒක එදාට බලමු. ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට තමන්ට කිසිඳු අදහසක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාදුක්ක ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලින් මහ විහාරයේ ඒ සවස පැවති විශේෂ බෝධි පූජා පින්කමකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ුණා. පින්කමේ නනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්න කිහිපයකටද හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුන්නේ මෙලෙසයි. विशाल आरक्षक आरक्षक दिघटम पवत्गन आमटेवराल बलापुरपाल संबंध මෙතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන බව ඉන්දියා මාධ්‍ය අද පසරේ වාර්තා කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් නිව් ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කළේ සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා එක් ආසනයකට පමණක් සීමා වී කටයුතු කිරීමෙන් ඔහු වැළකී සිටිනු ඇති බවයි. पुत्तलम नगर मध्य अदालियम हटगत गिन्न की वेलसरा संपूर्ण विनाश उना मेम विनाश सिदूए मे वेलसलट मीटर पनाहक पमन दुरी गिनी रथयाग्द गाकृति पशुभिमा तुलाई अदपेरूर हायट पमन मेम गिन्न अतिवूए पुत्तलम बसनव तुंपलासलति वेलन सलकाय इम वेलन सलट मीटर पनाहक दुरी पमन पीटि पुत्तलम नगर सभा वेड अंगने तुल गिनीन रथया गाकृति बुनद मेम गिन्न निवाद मीमट ईट हकिया भक्ति बुने नह ए वसर किहिपेक सिट इम गिनीन रथ अबलिम हेतुवेन किसे वितात किलोमीटर पहाक पमन दूरक सिट फेमिनी गुआनसा नाविक हमुदावे गिरिनिवन रथ गिरिनिवादे मोद वेलनसले किसिदु बहांड्याक वेरा गनीमट नोहकी उबव अपवार्ता करु सनहान कला मेत्रद पसरुए होरन बन्नारगम वल्गम प्रदेशे रबर मेट्टा निष्पादनीय करन कर्मांत शालावक गिन्नक हटगत्ता अपवार्ता कर संधान कले निष्पादने संधा योदागरना रासायनिक द्रव्य विशाल वशेन कर्मांत शालावतु रतिबु वैविन गिन्न पालने अपहसु उबवाई අත්තනගල්ල රුක්මලේ ප්‍රදේශයේ පිහිටි මාතෘ සායන මධ්‍යස්ථානයේ කඩා ඉවත් කර වසරකට අධික කාලයක් ගත වුද එය මෙතෙක් යලි ඉදි නොකිරීමට විරෝධී පළ කරමින් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ පිළිබඳව සොයාබැලීම සඳහා අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා පැමිණි අතර එහිදී ඔවුන් දෙදෙනා අතර උණුසුම් වාග්මාලා හුවමාරු වුණා. පසුගිය රජය සමයේ මෙම මාතෘ සායන ගොඩනැගිල්ල අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් කඩා ඉවත් කිරීමට පියවරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 10ක මුදල් ප්‍රතිපාදන යටතේ යළි ඉදි කිරීමටයි. එහෙත් එම ගොඩනැගිල්ල රුපියල් 1 කෝටි 40,000ක් වැය කර අංග සම්පූර්ණ වෙදි කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මගින් මුදල් වෙන්වනවා. එලෙස මුදල් වෙන්වති මුණත් ඒ ඉදි කිරීමට පසුගිය රජය පියවර නොගත් අතර නව ආණ්ඩුව බලයට පැමිණියත් ගොඩනැගිල්ල ඉදි කිරීම ආරම්භ වන්නේ නැහැ. වසරක කාලයක සිට ගොඩනැගිලි ඉදිකිරීම කරෙහි වග්ගියුතන්ගේ අවධානය යොමු නොවුණු හේයින් අද ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ මුදල් වලට වෙන්න නැති වෙන විදියක් නෑ දිසාපතිතුමා මාර්ගයෙන් ඒ මුදල් තියෙන්න ඕන හදන්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයින්ගේ ක්‍රීඩා කටයුතු අනම්මන හැම දෙයක්ම මරණ දර සමිතිය රැස්වීමක් හැම දෙයක්ම තරුණ සභාව රැස්වීම හැම දෙයක්ම මේ ප්‍රධානතලාවේ තමයි තිබුණේ දැන් අවුරුද්දකට වඩා කාලෙ මේ කඩ අදාලා මේ ගමට ලොකු අඩුපාඩුවක් මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර සහ එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල යන මහතුරුන් පැමිණි අතර ඔවුන් දැක්වුවේ මෙවන් අදහසක් අපි දන්නවා එක දෙයක් කිසිම ප්‍රතිපාදන ප්‍රමාණයක් නැතුව මුදලක් වෙන් නොකර ඉබාගාතේ අවශ්‍යතාවය මත දේශපාලන අධිකාරී උමනාව මත ගිය රජය මැතිවරණ ඉලක්ක කරගෙන මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. පහුගිය රජය ආරම්භ කරපු වැඩපිළිවෙල අපිට නිසි විදියට ක්‍රියාත්මක කරගෙන යන්න බැරුණේ මේ දේශපාලන වාතාවරණ වෙනස් වීම නිසා මිසක් මේ ජනතාව රවට්ටලා ඡන්දයක් ඉලක්ක කරගෙන මේ වගේ ප්‍රෝඩාවක් හැටියට මේක කරා නෙවෙයි කියනවා පෑදලි. මෙහිදී දෙදෙනා අතර උනුසුම්කාරී තත්වයක්ද හටගත්තා. මට ව්‍යාපෘතියක් අනුමත උනා නම් ව්‍යාපති අංක දෙන්න ව්‍යාපති අංක නෑ ඔබතුමා හරි නෑ සභාපතිතුමා පොරොන්දු වෙනවා නෑ ඔබතුමා හරි මේ ව්‍යාපති අංක හෙට දෙන්න කියලා මම ක්‍රියාත්මක වෙනවා ව්‍යාපති අංක මෙතුමා මොනවා හරි ලියව කිවිල්ල ඔබතුමා හරි ගම්බා ගන්න කරගත්තා ඔබතුමා වගකීමක් අතුනේ කතා කරේ මම කතා කරේ සිද්ධිය දේශපාලනේ යන්නේ මේ කෙරුවේ අපේ කමේ නැද ව්‍යාංග ඔබතුමාට පාදේශලේකම් කාර්යාලයෙන් ගන්න පුළුවන් අත්තර ගන්න නෑ මෙතුමා කියනවා ඔබතුමාට ගන්න පුළුවන් දේශපාලන අධිකාරී කියලා කතා කරන්න එපා මේ මේක පාලනය කර වෙන කණ්ඩායම මේ මාස හතර අපි මේක බාර අරගෙන සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් කරලා තියෙනවා. කොහොම මේකේ ලීටික? කොහොම මේකේ ලීටික? මේක කඩන ටෙන්ඩර් කරලා. මම දන්නේ නැහැ කඩපු කට්ටිය. නෑ නෑ මම දන්නේ නැහැ නේද? ඔක්කොම සභාපති. ඉතින් මම සභාපතිවරුන්ට පාදේ අපි දන්නවා. සභාපති ලොකුම දැනුවත් වෙන්නේ. එහෙම දැනගන්න ඔබතුමා හොයලා බලන්න බෑ. හොයලා බලන්න තමයි ආවේ. මේක රජයේ ගොඩ නැගිලා. මේක ගාමදේක කීයද තියෙනවා. ගාමදේක අපිට කියලා නෑ. ගාමදේක යන්නේ මාත් ඒකේ කියලා කියනවා. මෙතන මේ තන්දේ දේශපාලවාදී ඔබතුමාලා මෙතෙන් දැන්නේ නැහැ. අපි දේශපාලවාදී ගන්න. අනේ තමුන්ගේ කතාව ඉන්න තමුන්ගේ ආදරය නෑ. තමුසේ ඒයි සම්සජන්නේ ගාලි කරගන්න මිනිසෙකුට ඇයි නැයි තමයි යහපාලනේට කියලා හදාගන්න කිසිමෙතත් මෙම ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකර ජනතාවගේ අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක් හා යුතුයකමක් නොවන්නේද තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ රටවටා හිරෝ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් හා දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන්ගේ හමුවක් ගාල්ල නගර සභා ශාලාවේදී අද පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. 2015 ජනවාරි 8 වෙනිදා වෙනකම් වරප්‍රසාද මුක්ත විදුලි කණ්ඩායම. ඒගොල්ලමට පේනවා වෛරය මුල් කරගෙන වැඩ කරනවා. අපි එන්නේ රට හදන්නක්, ගම හදන්නක්. මොනට දෙකට වෛරයද? ඒකට ඕනේ සැලසුමක්. ඒකට ඕනේ ඉලක්කයක්. මට පේනවා අද සැලසුම ඉලක්ක වෙනුවට පුජ්‍යලික කෝන්තර අම්බලන්ගොඩ පණියන්දුව මහනාම බොක්කුව කුඩා පාලමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව පෙරේදා ඇතිරු කොන්ක්‍රීට් මතින් ඒ රාත්‍රියේ බීමත් පුද්ගලිකු ටිපරතයක් ධාවනය කිරීම හේතුවෙන් ප්‍රදේශ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. අපවාර්තා කරු පැවසුවේ මේ අවස්ථාවේ රැස් වූ ප්‍රදේශවාසීන් හා ටිපරතේ රියදුරු අතර බහින් බස් වීමක් ද ඇති වූ බවයි. එහිදී රියදුරු ටිපරතේ තිබූ කඩුවක් රැගෙන ප්‍රදේශවාසීන් බිය ගැනීමට උත්සාහ කර ඇති අතර පසුව අම්බලන්ගොඩ පොලිසිය නිලධාරීන් පැමිණ ටිපරතේ සමග රියදුරු අතරංගුවට ගෙන තිබෙනවා. ගාල්ල සිට පින්තාලිය හරහා බද්දේගම දක්වා වූ මාර්ගයේ පිලිසකර කර දෙන ලෙස ඉල්ලා දින දෙකක් පුරා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කළත් බලධාරීන් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින් තරුණයින් පස් දෙනෙකු ගාල්ල බූස හොරකම්පිටිය ප්‍රදේශයේ සන්නිවේදන කුළුණකට නැග අද පෙරවරු උපවාසයක නිරත වුණා. ජෝජියාවේ ටිබිලිසි නුවරින් ප්‍රබල ජලගැලීම් තත්ත්වයක් වාර්තා වනවා. ඒ හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 10ක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටිබිලිසි නුවර සත්වෝද්‍යානයටද ගං අතුරින් දැඩි හානි සිදුව ඇති බවයි. ජෝජියාවේ ටිබිලිසි නුවර සත්වෝද්‍යානයට ජලගැලීම් ඇතිවීමත් සමග එහි සිටි සතුන් රසක් අතුරුදන්ව තිබෙනවා. ඒ අතරට සිංහයන්, කොටියන්, වලසුන් ඇතුළු දරුණු ගණයේ සතුන් ද ඇතුළත්. මේ හේතුවෙන් එරට බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත්තේ අදාළ සතුන් නගරයේ සැරිසරිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. කෙසේ නමුත් උස් ස්ථානවල නැගී සිටි වලසුන් සහ නගරයේ සැරිසරමින් සිටි හිපපෝටේමස් සතෙකු නිර්වින්දනය කොට රැගෙනීමට බලධාරීන්ට හැකි වුණා. නිරායුධ පලස්තින ජාතිකයෙකුට බටහිර යුරේදී ඊශ්‍රායල් සෙබළුන් පිරිසක් පහර දෙන අයුරු පලස්තින රූපවාහිනියක් මගින් විකාශනය කිරීමත් සමග දෙරට අතර යළිත් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වේ තිබෙනවා.
කෙසේ නමුත් ඊශ්‍රායලයේ පවසන්නේ තම හමුදා සෙබළුන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධව විනය පරීක්ෂණ සිදු කිරීමට දැනටමත් පියවරගෙන ඇති බවයි. දැන් ක්‍රීඩා පුවත්. අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ උණුසුම් තරග 4ක් ඊයේ පැවැත්ුණා. ඒ පිළිබඳ තොරතුරු සමගින් රග්බි අරීනා විශේෂාංගය දැන්. කන්ද උඩරට රග්බි බලකොටුවේදී තම අපරාජිත බව රැකගන්නට කොළඹ ඉසිපතන විද්‍යාලයේ සමත් වුණා. ඒ පල්ලේ කැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී සත්කාරක ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 37-22 ලෙස පරාජය කරමින් තරංගයේ පළමු වරදේ අවසන් වන විට ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු 15-8 ලෙස පෙරමුණේ පසු වුණා. දෙවන අධ්‍යයදී ප්‍රබල ලෙස තරඟයට අවතීර්ණ වෙමින් ජයග්‍රහණය තහවුරු කරගත් ඉසිපතන ක්‍රීඩකයන් ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 4ක්, ගොළු දිනුම් 2ක් සහ දනුවම් 5ක් මගින්. තියුණු සරණකින් පසු මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ලකුණු 25-22 ලෙස පරාජය කරන්නට කොළඹ රාජකීය විද්‍යාලයේ සමත් වුණා. මේ තරඟයේ පැවතුනේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී. පළමු වරදේ අවසන් වන විටත් ලකුණු 18-17ක් ලෙස කණ්ඩායම් දෙකම කරට කර සටනක නියැලෙමින් සිටියා. ජයග්‍රාහී රාජකීයයන් ලකුණු රැස් කළේ උත්සාහක දිනුමක්, ගොළු දිනුම් 2ක් සහ දනුවම් පහර 2ක් මගින්. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සහ ගල්කිස ශාන්ත තෝමස් විද්‍යාලයේ තරඟ වැදුණා ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. පළමු වරදේ අවසන් වන විට ශාන්ත පීතර ක්‍රීඩකයන් පෙරමුණගෙන සිටියේ ලකුණු 10-8ක් ලෙසින්. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී දැඩි ආක්‍රමණයක් දියත් කළ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ලකුණු 25-17ක් ලෙස තරඟයේ ජයගත්තා. ඔවුන් සිය ලකුණු 25 රැස් කළේ උත්සාහක දිනුම් 3ක්, ගොළු දිනුමක් සහ දනුවම් පහරක් මගින්. ගල්කිස විද්‍යා විද්‍යාලයේ මහනුවර කිංග්ස් විද්‍යාලයේ සමගින් තරඟ වැදුණු අවිද්‍යා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී විද්‍යා ක්‍රීඩකයන් ලකුණු 39-22ක් ලෙස මේ තරඟයේ ජයගත්තා. ඔවුන් පළමු වරදේ අවසන් වන විට පෙරමුණගෙන සිටියේ ලකුණු 25-22ක් ලෙසින්. ජයග්‍රහී විද්‍යා විද්‍යාලයේ උත්සාහක දිනුමක්, ගොළු දිනුම් 4ක් සහ දනුවම් පහර 2ක් මගින් ලකුණු රැස් කළා. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 462ක් ලබා සිටියදී පළමුවෙනිම අත්දැකීමට තීරණය කළා. අගනායනම ක්‍රීඩා කළ ශිඛර් ධවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 173ක්. මුරලි විජේ ලකුණු 150ක් ලබා ගත්තා. අජින්ක්‍ය රහණෙ ලකුණු 98යි. පන්දුවේදී ශකීබ් අල් හසන් කඩුලු 4ක් බිඳ හෙළුවා. බංග්ලාදේශයේ පළමුවෙනිමට සියලන් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 256ක්. රවිචන්ද්‍රන් අශ්වින් කඩලු 5ක් දවා ගත්තා. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් වන විට කිසිවෙක් නොද වී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 23ක්. ශිඛර් ධවන් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. අම්බලන්ගොඩ සිංහ සමාජය 5 වෙනි වරටත් සංවිධානය කළ කිලෝමීටර 2 විවෘත පිහිනුම් තරඟයේ අද අම්බලන්ගොඩ මාදම්පා ගංගේදී පැවැත්වුණා. තරඟයේ පිරිමිසව ජයගත්තේ විනාඩි 22යි තත්පර 19ක කාලයක් වාර්තා කළ තරිඳු උදයංග. දසුන් නයනජිත් පිරිමිසවේ දෙවන ස්ථානයත්, ඩිෂාන් රවිඳු තුන්වන ස්ථානයත් දිනා ගත්තා. ඔෂිනි කෞශල්‍ය මේ තරඟයේ කාන්තාවයි සව ජයගත්තේ විනාඩි 27යි තත්පර 1ක කාලයක් වාර්තා කරමින්. ඒ දෙවන ස්ථානයේ ශෂිනි නවෝද්‍යා දිනා ගනිදී තුන්වන ස්ථානයේ දිනා ගත්තේ කේ මහේෂි. මෙවර තරඟයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික පිරිසක් එක්ව සිටියා. සූදානම් හිරු රාත්‍රියේ 9:30 සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ඡාලය 93 දිස් වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.